සුබ දවසක් වේවා සියලුම දෙනාට. අදත් අපි සුවිශේෂී මාතෘකාවක් තෝරගත්තා කතා කරන්නට. ඇතරම අද සමාජයේ බොහෝ දෙනෙක් දෙවියන් වඳින්න පෙළඹිලා තියෙන එක හේතුවක් තමයි තමන්ට මේ අමනුෂ්‍ය කරදරවලින් බේරෙන්න. එන අමනුෂ්‍ය දෝෂ යක්කුන්ගෙන්, ප්‍රේතයන්ගෙන්, කුම්භාණ්ඩයන්ගෙන් නිවසට පැමිණෙන යම්කිසි දෝෂමය තත්ත්වයක් නැති කරගන්නට. ඉතින් එතකොට මේ ආරක්ෂා ක්‍රම, දේවාල මෙන්න මේ වගේ දේවල් ආරක්ෂක ක්‍රම හැම වෙලේම හොයමින් දේවාල ගානේ විදිමින් ඇතැම් විට මුදල් අතේ නැතිවොත් ණය වෙලා හරි ආරක්ෂාවක් දාගන්නවා මේ යක්කුන්ගෙන් බේරෙන්න. මෙන්න මේ වගේ මානසික තත්ත්වයකට ඇවිල්ලා තියෙන බොහෝ දෙනෙක් වගේම මුදල් නැතුව අසරණ වුණු බොහෝම දෙනෙක් ඇති. ඉතින් මේ හැම දෙනාටම බුද්ධ දේශාවේ හැටියට, බුදුරජාණන් වහන්සේ අනුදෙන වදාළ දේශනාවේ හැටියට තමන්ට යම්කිසි යහපතක් සලසා ගන්න ප්‍රත්‍යක්ෂ මාර්ගයක් තමයි අපි අද කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. සමහරු අහලත් ඇති, බොහෝ දෙනෙක් අහලා ඇති, පිරිත් අහන, නිතර පිරිත් කියන අය මේ ගැන දන්නවා, ආටානාටිය සූත්‍ර දේශනාව. එතකොට මේ ආටානාටිය සූත්‍ර දේශනාව ගැන ගත්තොත් බොහෝ දෙනෙක් බොහෝ මත පල කරනවා. ඇතැම් අය කියනවා මේක මේ යක්කු ගෙන්වන එකක්, මේක ගෙවල් වල කියන්න හොඳ නෑ, ඒ වගේම මේක ඇහෙනකොට යක්කු ඇවිස්සෙනවා, මේක දේශනා කරන වෙලාවට, සූත්‍ර දේශනා වෙලාවට කිසි කෙනෙක් එළියට බහින්න හොඳ නෑ. එක්කෝ සමහරු මේ ගැන ඇත්තටම දන්නේ නෑ. මෙන්න මේ වගේ කාරණා නිසා මේ මාතෘකාව ඇත්තටම මේ මොකක්ද මේ ආටානාටිය සූත්‍ර දේශනාව කියලා කියන්නේ. මේකෙන් ඇත්තටම අපිට මේ යක්කුන්ගෙන්, භූතයන්ගෙන්, අමනුෂ්‍ය කරදරවලින් බේරෙන්න පුළුවන්ද, යහපත් ධාර්මික ආරක්ෂාවක් සලස ගන්න පුළුවන්ද කියන කතාව බුද්ධ දේශනාව තුළින් අපි අද කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඇත්තරම මම දැන් අද කතා කරන්නට යන්නේ ආටානාටිය සම්පූර්ණ සූත්‍ර දේශනාව පැහැදිලි කිරීමක් විදියට. මුලින්ම ඔන්න බුදුරජාණන් වහන්සේ රජගහ නුවර ගිජකූට පර්වතයේ වැඩවාසය කරන සමයක සතරවරම් දිවරාජානන් වහන්සේලා යක්ෂ, ගාන්ධර්ව, කුම්භාණ්ඩ, නාග කියන සේනාවන් සතරක් සිව්කොණින් සමග පිරිවරාගෙන වැඩම කරනවා මේ බුදුරජාණන් වහන්සේ වැඩ හිඳින ගිජකූට පර්වතය වෙත. අනේ වෙලාවේදී මුළු ගිජකූට පර්වතය මේ ඒකාලෝකමත් වෙනවා කියලා සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා. ඒකාලෝක කරගෙන ආපු සතරවරන් දිවිරාජානන් වහන්සේලා එකත් පස්ස, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරලා එකත් පස්ස, ඒ කියන්නේ ගරු ආචාරශීලීව අසුන් ගන්නවා, එහෙම නැත්නම් එකත් පස්ස ඒ සුදුසු විදිහට වාඩි වෙනවා. ඊන් පසුව මේ උන්වහන්සේලා සමග, සතරවරන් දිවිරාජානන් වහන්සේලා සමග පැමිණි යක්ෂ සේනාවේ සමහර යකුන් බුදුරජාණන් වහන්සේට ඉතාමත් ආදරයෙන් වැඳලා තමන් එකත් පස්ස ඉඳගන්නවා. ඇතැම් යකුන් තමන් සතුටු සාමීචයේ යෙදිලා ආගේ තොරතුරු කතා කරලා බුදුරජාණන් වහන්සේ සමග එකත් පස්ස ඉඳගන්නවා. සමහර යකුන් තමන්ගේ ඇඟිලි බැඳලා ප්‍රණාමය පුද කරලා එකත් පස්ස ඉඳගන්නවා. සමහර යකුන් තමන්ගේ නම් ගොත් තමන් ආවේ කොහේඳලා පවසලා එකත් පස්ස ඉන්නවා. සමහර යකුන් නිශ්ශබ්දව එකත් පස්සව ඉන්නවා. මේක හරි ලස්සනට සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ දේශනාවට කලින් විස්තර කිරීමේදී මේක හරි ලස්සනට මේ සිද්ධිය චිත්තරූපම වෙන අන්දමින් සූත්‍ර දේශනාවේ ආරම්භ වෙනවා. ඉන් පසුව වෙසමුණී දිවරාජෝත්තමයන් වහන්සේ නැත්නම් වෙසමුණී දෙවියන් මෙන්න මේ විදිහට කියනවා. සමහර යකුන් ඉන්නවලු බුදුරජාණන් වහන්සේට ඉතාමත් පැහැදිලා, ඒ කියන්නේ මහානුභාව සම්පන්න යකුන් බුදුරජාණන් වහන්සේට ඉතාමත් පැහැදිලා ඉන්නවා. ඒ වගේ මහානුභාව සම්පන්න ඇති යකුන් බුදුරජාණන් වහන්සේට පැහැදිලා නැති අවස්ථා, නැති යකුන් ඉන්නවා.
මධ්‍යම අනුභව ඇති අකුන් පැහැදිලා ඉන්නවා මධ්‍යම අනුභව ඇති අකුන් අපැහැදිලා ඉන්නවා නීච යකුන් පැහැදිලා ඉන්නවා නීච යකුන් අපැහැදිලා ඉන්නවා මෙන්න මේ අපැහැදීමට හේතු බුදුරජාණන් වහන්සේව කෙරෙහි අපැහැදීමට නැත්තම් බුදුරජාණන් වහන්සේ නුරුස්සන ස්වභාවයක් ඇති වෙන්න මේ යකුන්ට තියෙන හේතු මේක හරි ලස්සන සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා භගවානි බන්තේ පානාති පාතා වේරමණියා ධම්මං දේසේති මොකද්ද මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ නැත්තම් භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා පරපණ නසීම නොකල යුතුය භගවානි බන්තේ අදින්නාදානා වේරමණියා ධම්මං දේසේති බුදුරජාණන් වහන්සේ අනුන්ගේ දේවල් හොරකම් කරන්න එපා කියලා ධර්මයේ දේශනා කරනවා. මෙන්න මේ නිසා මෙන්න මේ යකුන් බුදුරජාණන් වහන්සේ එක්ක අමනාපයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කිය මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා අපපටි විරතා ඒව පානාතිපතිය අපපටි විරතා අදින්නාදා. ඒ කියන්නේ මේ යකුන් ප්‍රාණඝාතය කරනවා. අනුන්ගේ දේවල් සොරකම් කරනවා කියන්නේ මේ පංචශීලය ආරක්ෂා කරන්නේ නැති යකුන් නිසා ඔබ වහන්සේ කෙරෙහි අපැහැදීමෙන් ඉන්නවා. ඉතින් මේ සිල්වත් පුද්ගලයන් කෙරෙහි කරදර කරනවා. ඒකයි මේ යකුන් කැමති නැත්තේ. ඒකයි මේ විසමුණු දිව රාජයා කියන්නේ. සූත්‍ර දේශනාවේ මේක පැහැදිලිව සඳහන් වෙනවා. එතකොට අදත් අපිට ඒක නෙමෙයිද වෙලා තියෙන්නේ. යම්කිසි අපි ඔන්න හොඳින් ඉන්නවා නම් ඔන්න යක්ෂ වේසයෙන් ඉන්නවා අපේ සතුරු නැත්තම් අපි කියමු අල්ලපු ගෙදර කියලා. ඔන්න යක්ෂ වේසයෙන් ඔන්න මුණ්ඩ වූ නියමක් කරන්න ඕන කියලා ඔන්න මොනවා හරි යම්කිසි වගේ දෙයකින් එක්ක යකෙක් බැඳලා මේ වගේ කරදරයක්. එහෙම නැත්තම් තමන් විසින්ම කරගන්න ඕනිය. ඒ කියන්නේ ඒක මම විශේෂයෙන් පැහැදිලි කරන්න අවශ්‍ය වෙන්නේ තමන් විසින්ම යකුන් ගෙන්න ගන්න වැඩ බීතර වැදලා කාලා රෑ 12ට විතර නේද මේ වගේ කාරණා. එතකොට මෙන්න මේ වගේ කරුණු නිසා මෙන්න මේ ධර්මය කෙරෙහි අපහැදෙන යකුන් මිනිසුන්ට කරදර කරනවා. එතකොට මේ සතරවරන් දිවිරාජයන් වහන්සේලාගෙන් වෙසමුණි දිවිරාජයන් වහන්සේ කියනවා මෙන්න මේ වගේ මේ ධාර්මික සිව්වණක් පිරිස භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන පිරිස ආරණ්‍යවල වෘක්ෂ මූලවල ජනශූන්‍ය හුදෙකලා තැන්වල මේ වගේ තැන්වල වාසය කරනවා ධර්මයේ හැසිරෙනවා භාවනා කරනවා. එවැනි අයට මේ අමනුෂ්‍යයන්ගෙන් වෙන කරදර නැති කරන්න මම ඔබ වහන්සේට ආටානාටිය නම් ආරක්ෂාවක් කියන්නම්. මේක ඉගෙන මේ සිව්වණක් පිරිසට දේශනා කරන්න ඉවසා වැඩවදාරණ සේක්වා කියලා ආරාධනා කරනවා. ඒ කියන්නේ මම මේ ආටානාටි නම් වූ සූත්‍ර දේශනාව කියනවා. මම මේක ඔබ වහන්සේට දැනුවත් කරනවා, ඔබ වහන්සේට උගන්වනවා. ඔබ වහන්සේ මේක සිව්වණක් පිරිසේ ආරක්ෂාව පතා දේශනා කරන්න කියලා. මේ සූත්‍ර දේශනාවේ ආරම්භ වෙන මෙන්න මේ කොටසෙන් අපිට පැහැදිලි වෙනවා මේ ආටානාටිය කියලා සූත්‍ර දේශනාව ඇත්තරම මේ යක්ෂ ප්‍රේත කුම්භාණ්ඩ කියන අමනුෂ්‍ය කරදරවලින් බේරෙන්නට හොඳම සූත්‍ර දේශනාවක්. ඒ කියන්නේ මේ සූත්‍ර දේශනාව දෙවි කෙනෙක්ම ඇවිල්ලා නැත්නම් සතරවරන් දෙවියන්ගෙන් කෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරලා ඒ ආරාධනාවක් ආරක්ෂක වක්‍රව කියනවා නම් මේක ආරක්ෂක මන්ත්‍රයක් විදිහට කියන්නේ මේක පළවෙනුවත් දෙවෙනුවත් තෙවෙනුවත් කියන්න පුළුවන් මේ අමනුෂ්‍ය කරදරවලින් බේරෙන්න තමයි මේ සූත්‍ර දේශනාව භාවිත කළ යුත්තේ කියන කතාව. සූත්‍ර දේශනාව ආරම්භය නැත්නම් ආටානාටිය සූත්‍ර දේශනාව ආරම්භයට පෙර විස්තරයේදීම අපිට පැහැදිලි වෙනවා. එහෙමනම් තවත් අවස්ථාවකින් හමු වනතුරු සුබ දවසක් සියලු දෙනාටම. සියලුම දෙනා තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. සියලු දෙවි රැකවරණය ලැබේවා.